මංගල රැළියක් සාමාන්‍යයෙන් පෝට්ටු තියන්නේ අනුරාධපුරේ. එහෙනම් අනුරාධපුරේ තමයි රැස්වීම තියෙන්නේ 21 ඉඳන් හවස දෙකට. ඒකද අපි දැක්ක දැන් නාම රාජපක්ෂ මහත්තයා ජනාධිපති අපේක්ෂකයා විදිහට පත්කරන ඉස්සෙල්ලා තමයි පෝට්ටු කණ්ඩායම ජනාධිපති මගවට ගියේ. නෑ මේක ගොඩක් වෙනස් වෙයි. දැන් මෙහෙමනේ අපි දකින්නේ රනිල් කිසි මහත්තයා ඉතාමත්ම අඩු ඡන්ද සංඛ්‍යාවකට වැටෙනවා. නායකයෝ ගියාට ජනතාව යන්නේ නෑ. ඒතර මේ හුඟක් අය දැන් සාකච්ඡා කරගෙන යනවා ආපහු එන්න. බිම් මට්ටම ඇවිල්ලා ඉවරයි. බිම් මට්ටම අත උස්සපු 99%ක්ම මෙතනට ආපහු ඇවිල්ලා ඉන්නේ. 0.23%ක් තමයි ඉතුරු වෙලා ඉන්නේ. ඒ ගියාය ආපහු එනවා. සමහර විම්මට්ටෙම ඉන්නේ අත උස්සලා යවලා තියෙන නායකයෝ. ඒක දන්නවනේ නායකයෝ ඉන්න කයි උන ජීවිතේ දිස්ත්‍රික් එක ඔලු උස්සන්න බෑ දැන් ඇවිල්ලා කියනවා සර් අපි මත උස්සලා යවුවා මේක සුද්ධ කරගන්න කියලා. එහෙමත් කියන දිස්ත්‍රික් වල. අපි දැකේ නාමදායි පස්මාත්‍ය අපේක්ෂකත්වයට පත් කරලා පස්සේ දිස්ත්‍රික් එකට පත් කළාට එතුමා එතුමගේ වෙනස් වීමක් වෙයිද කියලා. නෑ එතුමා දිස්ත්‍රික් එකට ආවේ ඇවිල්ලා වෙලා එතුමා ජාතික සංවිධායකයේ නායකත්වය දුන්නා. ඉතින් මං හිතන්නේ ඒක ඉතාමත්ම හොඳ දෙයක්. රටේ ජනාධිපති වෙන පුද්ගලයා අනුරාධපුරයට ඇවිල්ලා නායකත්වය දුන්නේ අනුරාධපුරයේ ජනතාවට ලොකු හයියක්. නෑ නේ එතුමා දිස්ත්‍රික් නායක නෙමෙයි එතුමා අද ජනාධිපති අපේක්ෂකයා. ඉතින් එතුමා පාර්ලිමේන්තු ඡන්දයක් ඉල්ලන එක නෙමෙයිනේ. එතුමා ජනාධිපතිකමට ඉල්ලන්නේ. ඉතින් අනුරාධපුරයේ ඇයට එතුමාට පණිවිඩය හම්බුනේ අනුරාධපුරයේ ඉද්දී. ඉතින් ඉතාමත්ම වාසනාවන්ත දිස්ත්‍රික්කයක් හැටියට මම දකින්නේ. නෑ නව කණ්ඩායමක් මේ මේ පක්ෂේ ව්‍යුත්තයි තරුණ ජනාධිපති අපේක්ෂක ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම මේ පක්ෂේ ඕන පුද්ගලෙක්ට හිලට එන්න පුළුවන් කියන එක අපි දැකලා තියෙනවා මේ පක්ෂය තුළ. ඒ නිසා අලුත් නව කණ්ඩායමකට ඉඩ තියෙනවා. පැරණි ඇත් ඉන්නවා, නව ඇත් ඉන්නවා. මේක මිශ්‍රණයක් වෙනවා. ඉතින් ඒක ඉතාමත් හොඳ දෙයක්. විපක්ෂය කියනවා මේ ජනාධිපති මාර්ගාවට ගියේ මේ පොදු ජන පෙරමුණේ හිටපු මේ පොදු පක්ෂේ හිටපු හොරු රැළ කියලා. මම දන්නේ නැහැ. මම දන්නේ නැහැ මම හොරු රැළ ගියාද හොරුත් එක්ක බුදුහන් දින්නේ ඒවා මම කතා කරන්න යන්නේ නැහැ. අපි කතා කරන අපේ ප්‍රතිපත්ති ගැන, මේ රට හදන වැඩපිළිවෙල ගැන, මේ රටේ ආර්ථික කොහොමද අලුත් විදිහට මේ ලෝකෙ දියුණු වෙච්ච රටවල් එක්ක තරංකාරී තත්ත්වයේ ශ්‍රී ලංකාව පරිවර්තනය කරලා මේ රට තව ඉදිරිපින්මක් මහින්ද රාජපක්ෂ මහත්තයා ගෙනාට වැඩිය ඉදිරිපින්මක් ගේන එක තමයි අපේ පක්ෂේ වැඩපිළිවෙල. ඉතින් හොරු ඔය කතන්දර ඇති වෙන්න අහලා තියෙනවා. අනුසය කතාවක් ඇහුවොත් රට හදන එක ගැන ඇහුවොත් හොරු ගැන කතා කරන්නේ. අධ්‍යාපනය ගැන ඇහුවොත් කියන්නේ හොරකම් කරපු සල්ලි ගේනවා කියලා. සෞඛ්‍ය ගැන ඇහුවොත් කියන්නේ මේවා අහලා මේ රටේ ජනතාවට එපා වෙලා තියෙන්නේ. මේවා ඇහුවේ අදයි නෙමෙයි යහපාන ආණ්ඩුව පත්කරන ඉස්සෙල්ලා ඉඳලම අහපු කතන්දර ටික. ඒ නිසා අපි ගියාය කවුද ඒගොල්ලෝ මොනවද කියන එක අපිට අදාළම නැහැ. අපි යන්නේ වෙන ගමනක්. අපි යන්නේ මේ රට හදන්න. මේ කතන්දර මඩ ගැහිම් වල නෙමෙයි අපි නිරත වෙන්නේ. අපි පැහැදිලිව මේ රටේ ජනතාවත් එක්ක එකතු වෙලා ආණ්ඩුවක් සහ ජනාධිපතිවරයෙක් ජයග්‍රහණය කරන්න තමයි අපි මහන්සි වෙන්නේ. අපේ ගමන ඒකයි. මඩ ගහ ගන්න ඇයට මඩ ගහ ගන්න පුළුවන් ඕන දෙයක් කියන්න පුළුවන්. ඒ මඩ ගහගත්ත ඇගේ කතන්දර ඔක්කොම දැන් රූපවාහිනී නාලිකාවල පෙන්වනවා. ඉතින් ජනතාව දන්නවා කවුද කොතනද සිට ගත යුත්තේ කොතනද කියන එක ජනතාව දන්නවා. IMF වැඩසටහනේ 50ක් සම්මත කරලා තියෙනවා. 50 කියන ඒවා බහුතරයක් තියෙනවනේ ඕනලා 50 සංශෝධනය කරන්න පුළුවන්. ඒවා අලුත් දේවල් නෙමෙයි. ඒවා පෙන්නලා ඉවරලා මේ ඡන්දෙ ගන්න බෑ. ජනතාවට කොහොමද අපි බදු මේ මිරිකලා ඉන්න බදු මිරිවලින් මිරිකලා ඉන්න ජනතාවට කොහොමද අපි බදු කොහොමද අපි චුට්ටක් හරි අඩු කරගන්න පුළුවන්. ඊළඟට බාණ්ඩ මිල ඊළඟට අලුතෙන් රැකී රක්ෂාල් නිර්මාණය කරන්නේ කොහොමද? ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ රැකී රක්ෂාල් අවසන් වෙලා තියෙනවා 2015 යහපාලන ආණ්ඩුව වගේම. එතන කොහොමද අපි අලුතෙන් තරුණ තරුණියන්ට රැකී රස්සාව නිර්මාණ කරන්නේ මේ රටේ? ඒ වදින් තමයි පත්තින ජනාධිපතිවරයාට තියෙන අභියෝග. එහෙනම් මේ IMF එක පෙන්නල ඉවරලා මේ 50ක් ඇවිල්ලා තියෙනවා. ඒ හින්දා ඒකෙන් පිට යන්න බෑ. රට වැටෙයි නෑ. ඇත්ත කතාව බැසි රාජපක්ෂ මැතිතුමා ගෙනාවේ ඩොලර් බිලියන 4න් තමයි මේ රට දියුවේ. තව සතියක් තිබ්බනම් ඇත්තම ගෝඨාභය මහත්තයේදී තෙල් ප්‍රශ්නේ විසඳුවා. තෙල් පොලිම නතර කරුවා. හරි. ඉතින් තව සතියක් තිබුණා නම් බැසි රාජපක්ෂ අපි හිටපු හැමතිතුමා ගෙනාපු මුදල් වලින් ඩොලර් බිලියන 4න් තමයි මේ රට දියුවේ. ඒක අභියෝග කරන්න බෑ කාටවත්. ඒ නිසා අපි පැහැදිලිව කියනවා අපේ බලාපොරොත්තුව මේ පෙන්නන සරුංගල් නෙමෙයි. මේ රටේ ජනතාව නිකන් මුලා කරන්න පෙන්න සරුංගල් නෙමෙයි. සැබෑ ලෙස මේ රට හැදුවේ, මේ රට නිර්මාණය කෙරුවේ, මේ රටේ සංවර්ධනේ විශාල පිම්මක් පැන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ යුගයේ.
ඒ යුගයේ නැවත වාරයක් ආරම්භ කරනවා. ඒකට තමයි මේ රටේ ජනතාව පෙළ ගැහිලා ඉන්නේ. නායකයෝ ගියාට සමාජිකයෝ යන්නේ නැහැ. සමහර සමාජිකයෝ නායකයන්ට අත උස්සලා නායකයෝ යවලා තියෙනවා සමහර දිස්ත්‍රික්කවල. ඒක තමයි දැන් කියන්නේ. අපිට නැත්තම් ජීවිතයේ දේශපාලන වශයෙන් අපිට ඔළුව උස්සන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා අපි සතුට වෙනවා දැන් අපි බැහැල වැඩ කරලා මේ ජයග්‍රහණය ගන්නවා කියන එක. රාජපක්ෂ ජනාධිපතිතුමාට විරුද්ධ වෙච්ච අයට කවදාක්වත් දේශපාලන වශයෙන් ඔළුව උස්සගන්න බැරිලා තියෙනවා. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිහා බලන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් නැහැ. අපි එක පැත්තකින් දන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගිවිසුම් ගැහුවාගෙනවා රනිල් වික්‍රමසිංහතුමා එක්ක, සජි ප්‍රේමදාස මහත්තයා එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගිවිසුම් ගැහුවාගෙනවා තවත් පක්ෂයක. ඒතර කොහෙද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තියෙන්නේ? එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බාරගත සිරිසේන ජනාධිපතිතුමා සහ එදා වෙන් වෙලා ගිය කණ්ඩායම් කරපු විනාශය නිසා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ දේ නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ දේ කවදාක්වත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. අපි සමාජික වෙනුවෙන් පෙනී හිටිනවා, මේ රට වෙනුවෙන් පෙනී හිටිනවා, මේ රටේ සංස්කෘතිය සහ මේ රටේ ජනතාවගේ සැබෑ උමනාන් වෙනුවෙන් අපි පෙනී හිටිනවා. ඒ හින්දා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙච්ච දේ නැත එක්සත් ජාතික පක්ෂයට වෙච්ච දේ කවදාක්වත් අපේ පොහොට්ටු පක්ෂයට වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ජනතාව ඉන්නේ, සමාජික ඉන්නේ, නායකයෝ ගැට මත නැවත වාරයක් කියනවා පක්ෂෙත් එක්ක. පක්ෂයේ නිවැරදි තීන්දුව අරන් තියෙනවා. නාම රාජපක්ෂ මැතිතුමා එතුමා අභියෝගයක් බාරගත්තේ අනුරාධපුර ඉද්දී. අනුරාධපුර ඉද්දී තමයි එතුමා ආගම වතාන් වල සහභාගී වෙලා තමයි එතුමාට මේ පණිවිඩය හම්බුනේ. තරුණෙක් හැටියට කවුරුත් ගන්න නැති අභියෝගයක් එතුමා බාර ගන්න තියෙනවා. හින්දා දැන් එතුමාට ගහයි, මඩ ගහයි, ගියාය ගහයි, ගත්තේ වැරදි තීන්දුවක් කියලා මම දැක්ක. අද ඇමතිවරයෙක් කියලා තියෙනවා එතුමා අපරාධේ බලන්න 21 වෙනිදා. අද මහින්ද රාජපක්ෂ මහත්තයා 2005 ගත්තේ ප්‍රතිඵලය තමයි නාම රාජපක්ෂ මැතිතුමා සැප්තැම්බර් මාසේ 21 වෙනිදාත් ඒ ප්‍රතිඵලයම තමයි ගන්නෙ. මේකේ තාම කැම්පේන් එක පටන් අරගෙන නැහැ. අපි 140ක් හැම සමීක්ෂණයක පෙන්නනවා ජනතාව ඉන්නේ පාවෙන තැනක කියලා. එළ. ඒක තීන්දුවක් අරගෙන නැහැ. එහෙනම් ප්‍රේමදාස මහත්තයා දැන් අවුරුදු එකකමාරට ඉස්සෙල්ලා නම් කිව්වේ ජනාධිපති අපේක්ෂය කියලා. අනුරත් කිව්වේ අවුරුදු එකකමාරට ඉස්සෙල්ලා ජනාධිපති අපේක්ෂය කියලා. පක්ෂල තිබිච්ච ප්‍රශ්නේ ඉඳගල අපේක්ෂක හැදීදී රනිල් වික්‍රමසිංහ මහත්තයාත් කියලා තියෙද්දි 140ක් ඒ සමීක්ෂණෙ පෙන්නන්නේ තීන්දුවක් කරන්නේ නැහැ කියලා එල්ලා. එහෙනම් ඒ කිසි කෙනෙක්ට 140ක් කැමති නැහැ කියන පණිවිඩය තමයි තියෙන්නේ. එහෙනම් නාම රාජපක්ෂ මැතිතුමා ඇවිල්ලා තියෙනවා. අපිට දැඩි විශ්වාසයක් තියෙනවා මේ කරන මැතිවරණ ක්‍රියාවලියේදී අපිට පුළුවන් වෙයි ජනතාවගේ විශ්වාසය දිනා ගන්න. නෑ, සල්ගාදුවේ තමයි අපි රැස්සිව තියන්න හැදුවේ. අපි සාමාන්‍ය සල්ගාදුවේ තියන්නේ. ඉතින් අපේ මේ සල්ගාදු පිට්ටනේ 23 දෙනකම් වෙන් කරගෙන තියෙනවා. අපේ දින එළියට ගිහිලා තියෙනවා මේ රැස්සිව තියෙන දිනේ. ඒක අපිට ගැටලුවක් නෙමෙයි. 2005 සිරිසෙන් ජනාධිපතිවරයා තිබ්බේ මේ ස්ථානයේ රැස්වීම. එතුමා ජනාධිපති වුණා. ඒ හින්දා පිට්ටනි බුක් කරලා මේ හිර කරන්න හැදුවට මේ අපි මානසිකව වටන්න පුළුවන් පක්ෂයක් නෙමෙයි. ඒ හින්දා අපි සුදුසු තැන අරන් තියෙනවා. අපිට ගෝල් ෆේස් එකත් එකයි, කඩ 50ත් එකයි, ඕන පිට්ටනියක් ඕන වරහයක් අපිට ප්‍රශ්නයක් නැහැ පක්ෂයට. 100%ක් විශ්වාසයි ජනතාවගේ පැමිණීම. ජනතාව අපිට ඡන්ද දුන්න ජනතාව පාක්ෂික ඉන්නේ පුදුම තරහකින්. ඒ වැඩියෙන්ම තමයි මහින්ද රාජපක්ෂ මහත්මයාට මේ කරන අපරාධය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පින්තූරේ පෙන්නලා පාර්ලිමේන්තු ගිහිල්ලා 2015 පස්සේ හරි සිරිසෙන් ජනාධිපතිතුමා මොකද වුනේ? විනාශ වුණානේ. ආ, නඩු කීයද දැම්මේ? නඩු 30-40ක් දැම්මා. දේශපාලන පලිගැනින් ඇතුළු නඩු 400ක් වැටලාද? පක්ෂෙත් නැහැ. පක්ෂේ ඉල්ලලා අස්සෙන්න උනා. ඒ හින්දා මේ රට බේරගත්ත නායකයාට මේ වගේ දේවල් කරද්දී ජනතාව පෙළ ගැහෙනවා. සල්ගාදු එක ඇයි බය? සල්ගාදු එක අපිට දෙන්න තිබුණා. මේ ෆුඩ් ෆෙස්ටිවල් එකක්ද මොකද්ද කියලා තමයි කොමසාරිස්තුමා මේ වෙන් කරන්නේ. ඒක අපිට ගැටලුවක් නෙමේ. අපිට කොහේ තිබුණත් අපි රැස්වීම තියෙනවා. සෙනගත් ගේනවා, ජයග්‍රහණ රැස්වීමක් කරනවා. අති දැවැන්ත සෙනගක් අපේ රැස්වීමට සහභාගී වෙනවා. අනුරාධපුරෙන් විතරක් මහා සෙනගක් පොර. දැන් මේක ලංකා වටින්ම ගේනවා. හැමෝටම බස්සල් සල්ලි දෙනවා. ආ, දෙවුන්දර තුඩු ඉඳලා පටන් ගන්න තියෙන්නේ. හරි, අපිට ප්‍රශ්නයක් නැහැ. අපි අනුරාධපුරෙන් ගෙනල්ලා මේක ඉතාත්ම පින් භූමියක් ජයග්‍රහණය සඳහා මේක අපි මෙහෙවනවා. පිට්ටනි නතර කරලා මේ ගමන අපේ ගමන නතර ගන්න හම්බෙන්නේ නැහැ. තා පිට්ටනි දෙයක් තියෙනවා කියලා තියෙනවා. අපි යනවා බලන්න කොහොමද ඒක සුදුසුද කියලා. රැස්වීමක් තියන් බල්ල තීන්දුවක් ගන්න. අපි කඩපණහ දැන් වෙන් කරලා තියෙනවා. කඩපණහ අපි දැන් වෙන් කරගෙන තියෙන්නේ. ඔය දැත්ත මේකත් මොකක් හරි ආ
කෙනෙක් ලව්වා මේගොල්ලෝ මේවා ගැටලු නෙමෙයි අපිට මේවා අභියෝගත් නෙමෙයි ජනාධිපති අපේක්ෂකවට මේ තරුණෙක්ට පුළුවන් වුණානේ අභියෝග ගන්න පක්ෂ වෙනුවෙන් මේවා අපිට අභියෝග නෙමෙයි